ගරුකටයුතු හාමුදුරන් වහන්සේගෙන් අවසර සද්ධාවන්ත පින්වතුනි බිස්බෙන් නුවර ශ්‍රී ලංකාරාම විහාරස්ථානයේ වර්ෂයකට අධික කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු ඒ සදහම් වර්ෂානමැති දහම් වැඩසටහන දැන් නායක හාමුදුරුවන්ගේ අදහස් අනුව මේ බදාදා දිනය දාගෙන තියෙනවා සතිපට්ඨාන භාවනා සම්බන්ධව දේශනා මාලාවක් හා ඒ සම්බන්ධව ඇතිවන ප්‍රායෝගික ගැටලු සාකච්ඡා කිරීම. ඒ අනුව අපි වර්ෂයකට අධික කාලයක් තිස්සේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ඒ මහා සතිපට්ඨාන සූත්‍රයට අන්තර්ගත ධර්ම කාරණා දීර්ඝ දේශනාවාර ගණනාවකින් අවසන් කරා. දේශනාවාර 61ක් පමණ මේ සඳහා යෙදিলা තිබුණා. අවසානයේදී මේ ධම්මානුපස්සනාවේ අපි ගියවර පසුගිය දේශනාවේදී පැහැදිලි කරේ ධම්මානුපස්සනාවේ සඳහන් වන අවසාන කොටසේ සත්‍යපබ්බේට අයිති මාර්ග ආර්ථත්‍ය සම්බන්ධවයි. මාර්ග ආර්ථත්‍ය කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය පිළිබඳව දේශනා කරපු ටික. එහෙනම් චතුරාර්ය සත්‍යයේ නිවන් දකින මාර්ගයේ විදිහට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන ආර්ය අෂ්ටාංග මාර්ගයයි. මේ ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කර ගැනීමට ආර්ය අෂ්ටාංග මාර්ගය සම්පූර්ණ කර ගැනීම තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්ති මාර්ගය. අපිට අපි සාමාන්‍ය දේශනාවලදී නැත්නම් අපි සාමාන්‍ය විදිහට හිතන්නේ අපි කරන්න ඕනේ බුදුහාමුදුරුවෝ පෙන්වන ධර්මය ප්‍රගුණ කිරීමෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා කියලා අදහසක් තියෙනවා. ඉගෙන ගැනීමෙන් වැඩෙනවා. ඉගෙන ගැනීමෙන් නෙමෙයි බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනවා කියන්නේ. සීල, සමාධි, ප්‍රඥා කියන ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට ශික්ෂා තුනකට වෙන් කරලා එන්නේ ශික්ෂා පුරුදු කිරීමෙන්. මේ ශික්ෂා පුරුදු කරනවා කියන්නේ මේ සීල ශික්ෂාව නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වාචා, කම්මන්ත, ආජීව මේ මිනිස්සෙක් විදිහට ජීවත් වෙනකොට භාවිතා කරන කාය කර්ම හා වාචී කර්ම පිළිබඳ රැකීමක් තමයි එතෙන්දී බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එහෙම රකින්නකොට මොකක්ද වෙන්නේ මිනිස්සයාට? වෙන්නේ වාචා, කම්මන්ත, ආජීව අකුසල් පාක්ෂික වශයෙන් ඇතිවන වචන, අකුසල් පාක්ෂික වශයෙන් ඇතිවන කාය කර්ම, කම්මන්ත ආජීව වලින් ඇතිවෙන්නේ කාය කර්මයි. ඒ වචන, අකුසල් පාක්ෂික වචන, අකුසල් පාක්ෂික කාය කර්ම තමන්ගේ ජීවිතයෙන් දුරස් වෙනකොට, අඩු වෙනකොට අකුසල් පාක්ෂික සංකල්පන අඩු වෙන්න ඕනේ. එහෙනම් වාචා, කම්මන්ත ආජීව රකින්නකොට ඍජුවම දෙවනි අංගය වන සංකල්පනාව නැත්නම් සංකප්ප පාලියෙන් කියනවනම් මේ සංකප්ප වෙනස් වීමක් වෙනවා. සංකප්පවල අකුසලයක් වචනයක අකුසලයක් හෝ වචනයක් මගින් වෙන අකුසලයක් හෝ කාය කර්මයක් වශයෙන් සිදු කරන අකුසලයක් හෝ සිදු කරනකොට සංකල්පනාවල තියෙන ධර්මතා දෙකක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒවා තමයි අපි මුලින් පැහැදිලි කරපු අභිජ්ජා ව්‍යාපාද. එහෙමනම් අකුසල් පාක්ෂික කාය කර්ම හා වාචී කර්ම පහළ වෙනකොට අපිට සංකල්පනාවල අනිවාර්යයෙන්ම අභිජ්ජා ව්‍යාපාද තියෙනවා. ඒකම කාය කර්ම හා වාචී කර්ම වල අකුසල් අඩු වෙනකොට සංකල්පනාවල අභිජ්ජා ව්‍යාපාද අඩු වෙනවා. නැති වෙනව නෙමෙයි, අඩු වෙනවා. එහෙනම් අභිජ්ජා ව්‍යාපාද තමයි මේ අකුසල් පාක්ෂික සංකල්පන.
එතකොට අකුසලයේ එතකොට කායික අකුසලයක් නොවුනත් වාචික අකුසලයක් නොවි මානසික අකුසලයක් බවට හැරෙනවා. එහෙනම් පංචශීල රැකෙන සීලයක් රකින සීලයකින් බලාපොරොත්තු වෙන්නේ ඔන්නේ දෙයයි. සංකල්පනාවල අර අවිජ්ජා ව්‍යාපාද කායික ක්‍රියා වාචික ක්‍රියා මට්ටමට සංවර්ධනය වීම වළක්වීමයි. දැන් ඒ ටික තමයි සාමාන්‍යයෙන් සිදුවෙන්නේ. ඊළඟට බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සංකල්පනාවල ඇති වෙන අර කායික ක්‍රියා හා වාචික ක්‍රියා සිදු නොවුනත් ඊට පහලින් ඊට වැඩි ලාමකව ඇති වෙන සියුම් ඇති වෙන අවිජ්ජා ව්‍යාපාද යටපත්චල යුතුයි රකින්න බෑ කියලා. යටපත්චරන්න අපිට වෙනස් කරන්න තියෙන්නේ කායික ක්‍රියා වාචික ක්‍රියා නෙමෙයි. මේ කායික ක්‍රියා වාචික ක්‍රියා වෙනස් කරාට සංකල්පනාවල අර තවදුරටත් අවිජ්ජා ව්‍යාපාද සියුම්මතේ තියෙන ටික හක් වෙන්නේ නැහැ. ඒ සඳහා වෙනස් කරන්න කියන්නේ වායාම සතිය. වායාම සති සමාධි. ඒ කියන්නේ 6 වෙනි අංගයයි 7 වෙනි අංගයයි 8 වෙනි අංගයයි. මේ වෙනස් වීම තමයි සමත භාවනාව කියලා මුලින්ම ලෝකේ හඳුනාගත්ත ක්‍රමය. ඒතර සමත භාවනාවෙන් තමයි අවිජ්ජා දෝමනස දෙක යටපත් කරන්න සංකල්පනාවල. හැබැයි සමත භාවනාවක් කරන්න සුදුසුකම අර කායික හා වාචික වශයෙන් අවිජ්ජා ව්‍යාපාද දෙක ඇතුළත් නොවීමයි. ඒ සුදුසුකම නැතුව කවදාවත් සමත භාවනාවක් ආරම්භ කරන්නව කාටවත් බෑ. ඉතින් දියුණුවක් ලැබෙන්න කොහෙත්ම බෑ. දැන් ඔය අනුපිළිවෙලයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. මේකේ අවසානයේ එතකොට ඔහොම සැකසීලා මුලින්ම වාචා සැකසෙනවා, දෙවෙනුව කම්මන්තා ජීව සැකසෙනවා, තුන්වෙනුව වායාමයේ සකස ගන්නවා, හතර වෙනුව සතිය සකස ගන්නවා, ඒ වගේම විගාවට එතකොට ඒකට අනුකූලව සමාධිය සැකසෙනවා, සංකප්පේ ඒකට අනුව සැකසෙනවා. ඉබේ මේ උත්සාහයයි සීකල්පනාවේ වෙනස් කිරීම අනුව අවසානාංගය වන සමාධියත් වෙනස් වෙනවා, සංකප්පත් වෙනස් වෙනවා. දැන් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ගුරුවරුත් ඔය ටිකම කිව්වා ශ්‍රාවකයන්ට. හැබැයි ඒගොල්ලෝ කිව්වේ සංකල්පනාවල අවිජ්ජා දෝමනස්ස නැත්නම් අවිජ්ජා ව්‍යාපාද යටපත් කිරීමෙන්මයි නිවන ලැබෙන්නේ කියලා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සංකල්පනාවල අවිජ්ජා ව්‍යාපාද හක් කිරීමෙන්මයි නිවන ලැබෙන්නේ. දෙකම සමානයි ඒ අතින් බැලුවම. නමුත් ආලාර කාලාම හෝ උද්දකාරාම පුත්‍රාදී ඒ වෙනත් ආගමික ගුරුකුල වෙන්න පුළුවන්. ඒගොල්ලෝ අවිජ්ජා දෝමනස්ස සංකල්පනාවලින් අහක්කරන්ඩ ගන්නා වූ ක්‍රියාමාර්ගයයි බුදුහාමුදුරුවෝ අවිජ්ජා ව්‍යාපාද සංකල්පනාවලින් අහක්කරන්ඩ ගන්න ක්‍රියාමාර්ගයයි එකක් නෙවෙයි දෙකක්. මෙන්න මේ ක්‍රියාමාර්ග දෙකක් වෙන හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ සතර සතිපට්ඨානේ වඩලා අවිජ්ජා දෝමනස්ස නැත්නම් ව්‍යාපාදයේ කියන ධර්මතාවයේ සංකල්පනාවල වෙන අකුසල් පාක්ෂික ධර්මතාවය කායික ක්‍රියා හා වාචික ක්‍රියා නැත්නම් කායික අකුසල් හෝ වාචික අකුසල් නොමැති විට හඳුන්වන ධර්මයේ දෝමනස්සය. එහෙනම් සීලයක් ආරක්ෂා වෙනකොට තියෙන්නේ අපිට දෝමනස්සයයි. මේ දෝමනස්ස ස්වરૂපය අවිජ්ජා දෝමනස්ස. දැන් බලන්න අපි මේ දේශනා 61ක් පසුගිය දේශනා 60කින් පැහැදිලි කරේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු විස්තරාත්මකව දේශනා කරපු ඔන්නේ අවිජ්ජා දෝමනස්ස දෙක බුදුහාමුදුරුවෝ පෙන්නන විදිහට යටපත් කිරීම සඳහා දීපු උපදේශ මාලාවයි. මොනවද බොහෝ විට මේක කෙටියෙන් දේශනා කරන්නේ කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං.
ඔන්න බුදුහාමුදුරුවෝ නිවන් දකින්න දෙන එක විදිහ. අර ආලාර කාලාමත් කියන්නේ අවිජ්ජා දෝමනස්ස දෙක යටපත් කිරීමෙන්මයි සංසාර විමුක්තිය ලැබෙන්නේ කියලා. හැබැයි ඒ යටපත් කරන්නේ ඒගොල්ලෝ එදාගන්නේ සමත භාවනාවයි. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එහෙම නෙවෙයි. සමත භාවනාවකින් නෙමෙයි විපස්සනාවකින් මේ දේ වෙන්නේ. විපස්සනා කියන්නේ මොනවද එහෙනම්? සමත භාවනාවට ගන්න අරමුණ ඉන්නේ මනෝ ඉන්ද්‍රිය හරහා පුහුණු කරන අරමුණක්. සමත නිමිත්ත. මනෝ නිමිත්ත. මනෝ නිමිත්ත වෙනුවට වර්තමාන කායික අරමුණක් ගන්න. කයෙන් එන අරමුණක් ගන්න. ඒකයි අර කායේ කායानुපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඒකෙම අරමුණක කයෙන් එන අරමුණක වෙන්න පුළුවන්, මනසෙන් එන අරමුණක වෙන්න පුළුවන්, ඇහෙන් එන අරමුණක වෙන්න පුළුවන්, ඕනම මේ උපත් ඉන්ද්‍රිය හයෙන් එන අරමුණක තියෙනවා. අනිවාර්යෙන් වේදනා චිත්ත ධම්ම කියන ධර්මතා තුන. මේ මනසෙන් එන අරමුණෙත් තියෙනවා. ඒක හින්දා සමත භාවනාව වැඩුවත් වේදනා චිත්ත ධම්ම කියන එකක් වැඩෙනවා. ඒකේ අවිජ්ජා දෝමනස්සත් යටපත් වෙනවා. හැබැයි කවදාවත් ඒ කොච්චර යටපත් වුණා දැන් රූපාවචර ධානා මට්ටමේදී අවිජ්ජා ව්‍යාපාද ඉහළ මට්ටමකට යටපත් වෙලා අරූපාවචර ධානා වලට යනකොට තවත් ප්‍රබල ලෙස යටපත් වෙනවා. බුදුහන් රූපා බුද්ධත්වයෙන් පස්සේ දේශනා කරන ඒවැ ප්‍රබලතාවය කොච්චරද කියනවනම් රූපාවචර ධානයක අවිජ්ජා දෝමනස්ස දෙක යටපත් වීමේ ප්‍රබලතාවයමයි ඒ ධානයේ පිරිහෙන්නේ නැති මිනිස්සෙක් මරණයටපත් වුණාම අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් බ්‍රහ්ම රූපාවචර බ්‍රහ්ම කියන සත්ව ස්වરૂපය ලබා ගන්නවා. එච්චර ප්‍රබලයි. මේ රූපාවචර බ්‍රහ්ම ස්වરૂපේ හෝ අරූපාවචර බ්‍රහ්ම ස්වરૂපේ මනස් තුල සිත් තුල අවිජ්ජා දෝමනස්ස හටගන්නේ. ඒක තමයි බ්‍රහ්ම කියන මනසක වෙනස. දැන් කාමාවචර සත්‍යංගේ ඒක නැහැ. တට්ටු මාරුවට විටින් විට මේ දේවල් ඇති වෙනවා. මිනිස්යන්ගේ වැඩි. දැන් කොහොම හරි එතකොට අවිජ්ජා දෝමනස්ස කොහෙන් කොහොම මොනවා හරි ක්‍රමයකින් යටපත් කිරීම නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන් දකින ක්‍රමය. බුදුහාමුදුරුවෝ මහා සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වන්නේ කයෙන් එන අරමුණකින් අවිජ්ජා ව්‍යාපාද යටපත් කරගන්න එතන නිවනයි. කයෙන් එන අරමුණේ යටපත් කරගෙන ඉවර වෙලා ඒ අරමුණේ යටපත් වෙනවා නම් කයෙන් එන අරමුණ තුල අන්තර්ගත වේදනාව තුලත් යටපත් කරගන්න පුළුවන්. ඒක කයෙන් එන අරමුණේ හටගන්න හිත තුලත් යටපත් කරගන්න පුළුවන්. ඒ වගේම කයෙන් එන අරමුණේ සිත තුල හටගන්නේ ධම්මෝලත් යටපත් කරගන්න පුළුවන්. හැබැයි ඒ සඳහා කල යුත්තේ එකම කමඨහනයි. දැන් මේ පින්වතුන්ට අපි ඉගැන්වුවේ එහෙම ලේසියෙන් කරන්න සමත කමඨහනක් නෙවෙයි සතිපට්ඨාන කමඨහනක් වන සක්මන් භාවනාවයි. ඒකත් මේකට අනුගතයි. දැන් ඒ සම්බන්ධව තමයි එතකොට මේ දේශනා 61 තුලම අන්තර්ගතයක් තියෙන්නේ. දැන් අපි ගිය වාරේ අවසාන දේශනාවේදී මතක් කරා දැන් මහා සතිපට්ඨාන සූත්‍රයේ ධර්ම කරුණු ඔක්කොම කියවුන නිසාවෙන් අපි අවසානයේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්බන්ධවයි. මේ සම්බන්ධව හුඟක් අයගේ තියෙන අදහස් ඒ වගේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දැන් දික්ටි සංකප්ප ආදී අංග දිහා බැලුවම මේ අංග වැඩෙනවා, පළක් අය ආමිෂ පින්කම් කරපුවම මේ අංග සියල්ලම වැඩෙනවා කියලා ගන්නවා, පළක් අය සමත භාවනා කරපුවම මේ අංග සියල්ලම වැඩෙනවා කියලා ගන්නවා, පළක් අය බුදුගුණ භාවනාවේ මේ සියල්ලම වැඩිලා සෝවාන් ආදී මාර්ගඵල ලබලා වර්තමානයේ ඉන්නවා. ඔන්න ඒ වගේ මේ ධර්මයට පටහැනි මතිමතාන්තර හා අදහස් වමාරු ඒවා දේශනා කිරීම පැහැදිලි කිරීම හුඟක් තියෙනවා. මේවා එතකොට අහන අලුත් කෙනෙක් තමන්
ධර්මය ගැන යම් කිසි අනුපිළිවෙලක් ගැනවත් දන්නේ නැත්නම් ඒවට රැවටෙනවා. ඒක නිසාවෙන් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිබඳව මේ අංග ටික සම්බන්ධව හා මේ අංගවල තියෙන විශේෂ ගුණ සම්බන්ධව බුදුහාමුදුරු දේශනා කොට වදාළ විශේෂ සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ. ඒ මජ්ක්‍ධිම නිකායේ මේ සූත්‍රයේ පැහැදිලි කරන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග සහ එහි ප්‍රතිඵල බුදුහාමුදුරු අවබෝධ කරගත්තේ ආකාරයක් සම්බන්ධවයි. සූත්‍රේ නම් කරලා තියෙන්නේ මහා චත්තාරීසක සූත්‍රය කියලා. දැන් මෙන්නේ සූත්‍රයේ අනුපිළිවෙල අපි මේ දේශනා දෙක තුනකින් පැහැදිලි කරන්න ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දේශනාවේ මම වෙනස් කරපු පාලි පාඨ ටිකයි එහි සිංහල අර්ථයයි පැහැදිලි කරන්න පහසු වෙන්න යොදපු අංක ටිකක් සහිතව මේ සූත්‍රය දැන් කමල් මහත්තයාටත් අපි ලබා දුන්න බිස් දෙන්නවල ඒක මේ පින්වතුන්ටත් ඕනනම් ලබා ගන්න පුළුවන් මේ වැඩසටහනේදීම මෙන්න මේ PDF එක තමන්ගේ පරිගණකයට හෝ ඒ වගේම ෆෝන් එකට ගන්නද නැත්නම් කමල් මහත්තයාට මේල් එකක් දාලා හරි කොහොම හරි මැසේජ් කරලා ඒක ලබා ගන්න පුළුවන්. මහා චත්තාරීසික සූත්‍රය කියලා තමයි මේක නම් කරලා තියෙන්නේ. දැන් මෙතෙන්දී මේ බුදුහාමුදුරු දේශනා කරන්නේ මම අද මේ සූත්‍රයේ අනුපිළිවෙලට නැතුව මූලිකව මේ දේශනාව තුළ අන්තර්ගත ධර්ම කරුණු සම්බන්ධව කෙටියෙන් පැහැදිලි කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඊට පසුව අනුපිළිවෙලට මේ සූත්‍රය පැහැදිලි කරලා මේ පින්වතුන්ට දෙන්න හැකියාව තියෙනවා. ඒක තමන්ගේ භාවනාවට එතකොට පුහුණු වෙන එකට යොදා ගන්න එක තමයි වැදගත් වෙන්නේ. මේ සූත්‍රයේදී පැහැදිලි කරනවා මේ සම්මා දිට්ඨියේ විශේෂ වර්ගීකරණය. මේක තමයි වැදගත්ම දෙය. මේ සම්මා දිට්ඨිය කියන එක දෙයාකාරයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. සම්මා දිට්ඨිය දෙයාකාරයි කියලා. ඒ වගේම මේ දේශනාවේදී හඳුන්වනවා මේ අංග 8 ගත්තොත් මේ අංග 8ේ සම්මා දිට්ඨිය පූර්වංගම වෙනවා. ඒ කියන්නේ සෑම අංගයකටම බලපාන්නේ සම්මා දිට්ඨියයි. මෙන්න මේකත් හුඟක් වරද්ද ගන්නවා එතකොට. එන්න සම්මා දිට්ඨිය තමයි ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ කියලා මතයක් හැදෙනවා තර්ක ඥානියට. නමුත් සම්මා දිට්ඨිය සියලුම අංගවලට බලපානවා. ඒක හින්දා ඒකට දීපු බුද්ධ වචනේ පූර්වංගමයි. ඒ කියන්නේ පෙරට වෙනවා. මුලට එනවා. ඒ කියන්නේ සම්මා වාචා. දැන් සම්මා වාචා කියන්නේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන මෙන්න මේ අකුසල් වාචික අකුසල් හතර කතා නොකර ඉඳීම. මේ කතා නොකර ඉන්න බෑ කාටවත්. කතා නොකර ඉන්න පෙරටු වෙන්නේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටියේ පෙරටු වෙලා මේක කතා නොකර ඉන්න බෑ. සම්මා දිට්ඨිය පෙරටු වෙලා තමයි කතා කර නොකර ඉන්න පුළුවන්. ඒක රකින්න පුළුවන්. ඒ වගේ සම්මා දැන් සංකප්ප කියන එකේ යහපත් සංකල්පනා බිහි කරන්න උදව් වෙන්නේ මොකද්ද? සම්මා දිට්ඨියයි. ඒ වගේම කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන ඒවා මෙහෙම හැම දෙයකටම පෙරටු වෙන්නේ සම්මා දිට්ඨියයි. ඒකම මේ අංග 8 පිළිබඳව තව දේශනාව මම මේ පැහැදිලි කරන්නම්. මේ ටික නැත්නම් අපි අනුපිළිවෙලට කියනකොට මේ පින්වතුන්ට තේරුම් ගන්න බැරි වෙයි. ඒකින් තමයි මෙහි අන්තර්ගතයේ මුලින්ම සාරාංශයක් විදිහට පැහැදිලි කරලා දිය යුතුයි. මෙතෙන්දී මේ දේශනාවේදී බුදුහාමුදුරුව පෙන්නනවා මේ දික්ටි සංකප්ප වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන්නේ අංගාට. මේ අරමුණක ඇහැට පේන අරමුණක හටගන්න ධර්මතා ටිකක් මේ. අපිට ඇහැට අපි නම් දකින්නේ මම දැක්කා කියලා. මම දැක්කා තුල අන්තර්ගතයන් 8මි. මට ඇහුණා කියන එකේ අන්තර්ගතයන් 8මි. මට දැනුණා කියන එකේ අන්තර්ගතයන් මේ. මට මතක් වුණා කියන එකේ අන්තර්ගතයන් මේ.
මොනවද? දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. මේ අංග 8. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ක් කියන්නේ මේකයි. මේක තමයි සකස් කරලා මේක වඩාගෙන බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට වඩාගෙන තමයි නිවන ලැබෙන්නේ. එතකොට ආලාර කාලම් වාදී ගුරුවරු කිව්වේ මේ අංගාට වඩලමයි රූපාවචර ධානය ලැබෙන්නේ. ඒකත් ඇත්ත. උද්ධකාරාම පුත්‍ර කිව්වේ මේ අංගාට වඩලමයි අරූපාවචර ධානය ලැබෙන්නේ. ඒකත් ඇත්ත. හැබැයි බුදුහාමුදුරු දේශනා කරනවා ඒගොල්ලෝ කියන අංගාටම වඩලයි බුදුහාමුදුරු අවබෝධ කරගත්තේ නිවන ලැබෙන්නේ. දැන් අපිට පැටලවිල්ලක් එනවා. මේ බෞද්ධයාට වෙන පැටලවිල්ල තමයි මේක. ලොකුම අධ්‍යාත්මික පැටලවිල්ල වෙන්නේ ආලාර කාලාම කියන විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගාට වැඩුවොත් ලැබෙන්නේ බුදුහාමුදුරු පෙන්වන නිවන නෙවෙයි. ආලාර කාලාම පෙන්නන රූපාවචර ධ්‍යාන. ඒ වගේම උද්ධකාරාම පුත්‍ර කියන විදිහට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුවොත් වැඩිලා ලැබෙන ප්‍රතිඵලය බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තිය නෙමෙයි. ලැබෙන්නේ උද්ධකාරාම පුත්‍ර පෙන්නන අරූපාවචර ධ්‍යාන. ඒක සංසාරය. බුදුහාමුදුරු පෙන්නන්නේ ඒක සංසාරය. ඒගොල්ලෝ කියන්නේ ඒක සංසාර විමුක්තිය කියලා. දැන් භාවනා කරන අය ලොකුවට පැටලෙන්නේ උන්ෝය වැරද්දින්ද. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග වැඩි ළමයි අර රූපාවචර ධාන ලැබෙන්නේ අරූපාවචර ධාන ලැබෙන්නේ. හැබැයි අංගවල වැඩිච්ච රටාව යම්කිසි වෙනස්කම් තියෙනවා. වෙනස්කම් කියන්නේ ලොකුම වෙනස තියෙන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වන ලොකුම වෙනස ආලාර කාලාම ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික වඩලා තියෙන්නේ උද්ධකාරාම පුත්‍ර ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික වඩාගෙන තියෙන්නේ අයෝනිසෝ මානසිකාර්ය. මේ මානසිකාර්ය වෙනසක් තියෙනවා කියනවා. මානසිකාර්ය මනසිකාරය කියන්නේ සිහි කල්පනාව. සිහි කල්පනාව වෙනසකින් මේක වෙන්නේ කියන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්ඩ වඩන මනසිකාරය හඳුන්වන්නේ යෝනිසෝ මනසිකාරයයි. එහෙනම් ආලාර කාලාම නොදන්න දෙයක් උද්ධකාරාම පුත්‍ර නොදන්න ධර්මයක් යෝනිසෝ මනසිකාරය. මේ යෝනිසෝ මනසිකාරය කියන්නේ බුදුහාමුදුරුවෝ සංසාරීය නිමා කරන මනස්කාරය සංසාර විමුක්තිය ලබා දෙන මනස්කාරයකට. ඒ වගේම බුදුහාමුදුරෝ පෙන්නන සංසාර විමුක්තියේ මනස්කාරයේදී සංසාරයක් තවදුරට හදන්නේ කාම රූපාවචර සංසාරයක් හදන්නෙත් නෑ, අරූපාවචර සංසාරයක් හදන්නෙත් නෑ, ඒ වගේම කාමාවචර සංසාරයක් හදන්නෙත් නෑ. ඉතින් මේක ලොකු වෙනසක්. නමුත් වෙනස් වුණාට එක හා සමානව වැඩෙනවා. එහෙනම් භාවනා කරන හැමෝ දෙනාම ලොකුවට එදත් රැවටුණ, අදත් රැවටෙන, අනාගතෙත් රැවටෙන මූලික ඒ කියන්නේ ප්‍රධාන පෙළි ගැටේ තියෙන්නේ මෙතනයි. දැන් යෝනිසෝ මනසිකාරය කියන එක බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකක්ද? යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ සම්මා වායාමයේ හා සම්මා සතිය තුල. ආලාර කාලාමගේ උද්ධකාරාම පුත්‍රගේ මානසිකාර්යය ලැබෙන්නේ රූපාවචර අරූපාවචර ධානවලදී සම්මා වායාමයේ පමණයි. එහෙනම් මෙතන බුදුහාමුදුරුවෝ පෙන්නවා මේ සම්මා සතිය තමයි වෙනස. සම්මා සතිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ පැහැදිලි කරන්නේ මේ සූත්‍රයේදීත් නැවත පැහැදිලි කරනවා. සූත්‍රයකම පැහැදිලි කරලා තියෙන සම්මා සතිපි කියන්නේ කායානුපස්සන කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්ස.
එවාගේම චිත්තේ වේදනා වේදනානු පස්සේ විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං. චිත්තේ චිත්තානු පස්සේ විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං. තර් ධම්මේ ධම්මානු පස්සේ විහරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකයේ අභිජ්ජා දෝමනස්සං. ඔන්න සම්මා සති. මේ යෝනිසෝ මනසිකාරය තුල පිහිටන සතිය සීකල්පනා. දැන් සමත කමඨහනක සතිය පිහිටනකොට ඕක නැහැ. එතකොට මේ හතරෙන් එකක් වන්නේ. ඒකින් දා යෝනිසෝ මනසිකාරය අහිමි වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට සම්මා වායාමයේ සාර්ථක කරගෙන අර ආහාර කාලාම උද්දකාරාම පුත්‍ර වගේ ඒ ආචාර පරම්පරා වලින් එන භාවනා ක්‍රම වලින් අවසානයේ රූපාවචර අරූපාවචර මානසික මට්ටම් වලට ළඟා වෙනවා. බුදුහාමුදුරුව පෙන්වන සම්මා සතිය නැහැද? දැන් මේ සම්මා සතිය අරගෙන සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස යටපත් කරන ක්‍රමය තමයි නිවන් දකින ඒකායන ක්‍රමය. ඒක බුදුහාමුදුරුව හඳුන්වනවා සතිපට්ඨාන සූත්‍රයේදී හැමදාම හැම දේශනාවක තියෙනවා ඒකායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තාන විසුද්ධිය ශෝක පරිද්ධාන සම්පතික්කමාය දුක්ඛ දෝමනසන අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බාන සතිගිරියාය යදිදන් චත්තාරෝ සතිපට්ඨාන. මේ කියන්නේ ඒකායන මාර්ගයේ තියෙන අර යෝනිසෝ මනසිකාර්යය ලැබෙන ඒකායන මාර්ගයයි නිවන් දකින ඒකායන මාර්ගය කියන්නේ. දැන් සමත භාවනාවකින් කොච්චර දියුණු කරා යෝනිසෝ මනසිකාරයක් ලැබෙන්නේ නැහැ. ඒ වුණාට හුඟක් අද ඉන්න වර්තමානයේ උපාසක උපාසිකාව හිතනවා පිරිත් කියන කොට යෝනිසෝ මනසිකාරයෙන් මම පිරිත් කියන්නේ කියලා. ආමිෂ පින්කමක් කරන්නේ මම යෝනිසෝ මනසිකාරයෙන් කියලා. එතකොට එහෙනම් අර ආලාර කාලාම ළඟ තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරය මොකද්ද? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ රූපාවචර ධානයේ තුලක් නැහැ කියලා යෝනිසමනසිකාරය. ඒතර උපාසක මේ ආමිෂය තුල දිනනවා කියලා විශ්වාස කිරීම ඒ උපාසක උපාසිකාවන්ගේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ධර්මයේ කෙරෙහි තියෙන සත්‍ය ස්වરૂපෙයි. ඒක නිසා මේවා තමයි ධර්මයේදී ගැටලු තැන්. තමන් ගන්න තීන්දු තමන්ගේ මතයට අරගෙන ගන්නවා. එහෙනම් ප්‍රතිඵලයක් තමන්ට ආවේනික ප්‍රතිඵලයක් මිසක් බුදුහාමුදුරුවෝ දේශනා කරන සත්‍ය ධර්මයේ වෙන්නේ බෑ. ඒකින්ද ධර්මයේ සර්පේ. බුදු දේශනාවෙම පැහැදිලි කරන ධර්මයේ සර්පේ. මේ ධර්මය සර්පයකට සමාන කරන උපමාවකින්. ඇයි වරද්ද ගත්තොත් විනාශයි. ඒතර භාවනාවත් මානසිකාරයේ වරද්ද ගත්තොත් කොච්චර භවනා කරත් එතන වැරද්දක් තියෙනවා. ප්‍රතිඵලයේ වැරදි. බුදුහාමුදුරුවෝ පෙන්වන ප්‍රතිඵලයක් නැහැ එතකොට. ඒක නිසාවෙන් බලන්න අද වර්තමාන රටේ ලෝකේ ඕන තරම් ඉන්න නිවන කියන්නේ මෙන්න මෙහෙම එකක්. මං කරන භාවනාවේ මෙන්න මේ ප්‍රතිඵලයේ වගේ එකක් ලැබෙනවා. ඒක තමයි නිවන. ඒක විස්තර කරන්නත් බෑ කියලා යාම කියනවා. ඒත් ඒක විස්තර කරන්න බෑ. විස්තර කරන්න පුළුවන් ලෝකේ තියෙන එකම දෙයයි මිනිස්සුන්ට විස්තර කරන්න පුළුවන් කාම ලෝකේ තියෙන කාම ස්වરૂප විතරයි. මිනිස්සුන්ට රූප ස්වરૂපයක් විස්තර කරන්න බෑ. රූපාවචර අරූපාවචර විස්තර කරන්න බෑ. මොකද ඒක මානව හිමිකම් නෙවෙයි, ඒක බ්‍රහ්ම හිමිකම්. කාම ස්වરૂපයේ දෙවියෝ ගැන නම් විස්තර කරන්නත් පුළුවන් මිනිසුන්ට. මොකද සතර අපාය ගැනත් විස්තර කර හැකියි, දිව්‍ය ලෝක ගැනත් විස්තර කර හැකියි. ඒවා කාමාවචරයි. දැන් මෙතන මේ විදිහට බුදුහාමුදුරුව කෙරෙහි ගෞරවයෙන් ඉස්සරහා යා යුතු ගමනක් හැම ශ්‍රාවකයාටම තියෙනවා. ධර්මයේ කෙරෙහි යා යුතු ගමනක් තියෙනවා. දැන් ඒකට හරි ධර්මයේ අපි ඉගෙන ගන්න මහත් ගත යුතුයි. එහෙනම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන අපිට නොතේරෙන අපි වරද්දලා හිතාගෙන ඉන්න මොන මොනවා හරි තියෙන වැරදි අඩුවෙන්න උදව් වේවි. මේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන මහා චත්තාරීසික සූත්‍රය. මෙතන මේ මහා චත්තාරීසික කියන්නේ පාලියෙන් 40 කියන එක. 40 ආකාරයක් ගැන මෙතන පැහැදිලි කරනවා.
මේ 40 ආකාරයක් ගැන පැහැදිලි කරනකොට සම්මා දිට්ඨියේ 20 ආකාරයක් ගැන පැහැදිලි කරනවා. එහෙනම් සම්මා දිට්ඨිය 20 ස්වරූපයකින් පැහැදිලි කරනවා. එතකොට සම්මා දිට්ඨියෙන් වෙන කෘත්‍ය දෙකක් ගැන පැහැදිලි කරනවා. එතකොට සම්මා දිට්ඨිය 20 ආකාරයකට පැහැදිලි කරපුවාම ඒක සම්මා දිට්ඨියකින් කෘත්‍යයන් දෙකක් කරනවා නම් ඒ කෘත්‍යයන් දෙක හින්දා දෙවරක් 20 40ක් වෙනවා. අනිතන ගිය දේශනාවේදී මම අතින් කියලා තියෙනවා චත්තාරි කියන 20 කියලා. මේ සම්මා දිට්ඨියේ 20 ආකාරයක් ගැන තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. චත්තාරීතික කියන්නේ 40 ආකාරයක්. එතකොට 40 ආකාරයක් පෙන්වන්නේ සම්මා දිට්ඨිය කරන කෘත්‍යයන් 40ක්. එතකොට 20 ආකාරයේ සම්මා දිට්ඨියකින් 40 ආකාරයේ කෘත්‍යයන් ප්‍රමාණයක් කරනවා. ඒකට තමයි මේ චත්තාරීතික මහා සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ. අනික මේ සූත්‍රයේ නිදානිය දැනගන්න වෙනවා මුල් අද ඒකත් පැහැදිලි කරන්න වෙනවා මේ බුදුහාමුදුරන්ගේ දේශනාවල ලොකු සූත්‍ර පවා පළක් සූත්‍ර දේශනා කරන්නේ කවුරු හරි එදා තමන් වහන්සේට මුණ ගැහුණු පුජ්‍යලේ කර්මණු කරගෙන එහෙම සූත්‍ර ගොඩක් තියෙනවා දැන් එයා අහන ප්‍රශ්නයක් හරි එයාගේ හිතේ තියෙන ප්‍රශ්නයක් හරි එයා ධර්ම මතයක් හරි එක එයාට ආවේනිකව දේශනා කරපු සූත්‍ර. ඒ වගේම තව දේශනා තියෙනවා තනි පුජ්‍යලයක් නෙමෙයි. ඒ නිදාණය පුජ්‍යල සමූහයක් කණ්ඩායම. ඒ කණ්ඩායමෙත් එතකොට එක මතයක ඉඳලා තියෙනවා. දැන් වැඩිපුර දේශනා තියෙන්නේ එහෙම ඒවා නෙමෙයි. පුජ්‍යලයක් හෝ කණ්ඩායමක් ඉලක්ක කරගන්න නැතුව දේශනා කරපුවා. මේවා විශේෂ ගුණයක් තියෙනවා. එහෙනම් මේ මෙන්න මේවා වැදගත් අපිට. ඒ කියන්නේ කිසිම පුජ්‍යලයක් හෝ සමූහයක් එකට සම්බන්ධ නොකර පොදුවේ දේශනා කරපුවා. එහෙනම් පොදුවේ දේශනා කරපුවා හැම විටම හැම ශ්‍රාවකයාටම අතීත වර්තමාන අනාගත කියන හැම ශ්‍රාවකයාටම වැදගත් සාධකයක් වැදගත් දෙයක් වෙනවායි පොදු දේශනාව. මේ මහා චත්තාරීතික සූත්‍රයේ උනාත් බුදුහාමුදුරුවෝ පොදු දේශනාවක් විදිහට දේශනා කරන්නේ එක පුජ්‍යලයක හෝ කණ්ඩායම සම්බන්ධ කරගෙන නෙමෙයි මහා සතිපට්ඨාන සූත්‍රයේ වගේම අනිකුත් ඒ වගේ සූත්‍ර වගේම මේ සූත්‍රය නම් දේශනා කරන්නේ ජේතවනාරාමයේ. තවත් නෝර ජේතවනාරාමයේ. දැන් අපි බලන්න ඕනේ මේ සම්මා දිට්ඨියේ 20 ස්වરૂපයකින් මේ සංසාරයේ සංසාරගත සත්‍යය තුළ ක්‍රියාත්මක වෙන්න පුළුවන් නැත්නම් වඩා ගන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනකොට දැන් සම්මා දිට්ඨිය පූර්වංගම වෙනවලු ඉස්සෙල්ලාම දේශනා කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8ට. එතකොට බලන්න සම්මාදිට්ඨිය සම්මාදිට්ඨියටත් පූර්වාංගමයි. මොකද සම්මාදිට්ඨියනේ එකක්. සම්මා සංකප්පේට පූර්වාංගමයි, දෙවෙනි අංගයට පූර්වාංගම වෙනවා, නැත්නම් පෙරට වෙනවා සම්මාදිට්ඨිය. තුන්වෙනි වාංගය වෙන සම්මා වාචා කියන එකට පෙරට වෙනවා සම්මාදිට්ඨිය. එහෙම එහෙම ගත්තම මේ අංග 8 ගත්තොත්. දැන් සංකප්ප වලට පෙරට වෙනවා, වාචා වලට පෙරට වෙනවා, කම්මන්ත වලට පෙරට වෙනවා, ආජීව වලට පෙරට වෙනවා. වායාමයට පෙරටු වෙනවා. ඒ වගේම සති කියන අංගයට පෙරටු වෙනවා, සමාධියට පෙරටු වෙනවා. ඔතන දැන් පෙරටු වෙන ක්‍රම ගත්තොත් සම්මාදිට්ඨියේ තියෙනවා 8 ස්වરૂපයක්, 8 ආකාරයක්. 8 ආකාරයක් තියෙනවා. දැන් සම්මාදිට්ඨියට විරුද්ධව තියෙන දිට්ඨිය තමයි බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටිය. දැන් හුඟක්කය මේ මිත්‍යා දෘෂ්ටිය කියලා හඳුන්න ගන්නේ නිකන් උපන්න සහතිකෙන් ලැබෙච්ච මේ උප්පත්ති අනුව ලැබෙන දිට්ඨියක් විදිහට කලකනවා. බෞද්ධ වුණාම තියෙන සම්මා දිට්ඨිය, අබෞද්ධයන් ළඟ තියෙන මිත්‍යා දෘෂ්ටිය බුදුහාමුදුරන්ගෙන එහෙම ධර්මයක් නැහැ. මේ අකුසල් පාක්ෂිකව පහළ වෙන දිට්ඨිය තමයි මිත්‍යා දෘෂ්ටිය වෙන්නේ. කුසල් පාක්ෂිකව පහළ වෙන දිට්ඨිය තමයි සම්මා දිට්ඨිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. මොකද මිත්‍යා දෘෂ්ටිය පහළ කරන්න උදව් වෙන මූල තුන ලෝභ, දේශ, මෝහ කියන ධර්මතා තුනයි. කුස අකුසල් මුල් තුනයි.
ඒ වගේම සම්මාදිට්ඨියට මුල් වෙන මූල තුන තමයි අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල් මුල් තුන. ඉතින් ඕකෙන් තමයි සම්මාදිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි බුදුහාමුදුරු හඳුන්වලා තියෙන්නේ. වර්තමාන බෞද්ධයෙක් බොරු අර්ථකතන වලට දාගෙන තමන්ගේ පරපුරට සම්මාදිට්ඨිය තියෙනවා, අනික් අයට නෑ, අපේ ගෙදෙට්ට තියෙනවා, අල්ලපු ගෙදෙට්ට නෑ, මහත්යට තියෙනවා, නෝනට නෑ, නෝනට තියෙනවා, මහත්යට නෑ, මේ වගේ ඒවා හදාගෙන තියෙනවා. ඒ කියන්නේ මොකක්ද ඒකේ තේරුම? බුදුහාමුදුරු දේශනා කරපු මිත්‍යා දෘෂ්ටිය මොකද්ද, සම්මාදිට්ඨිය මොකද්ද කියලා දන්නේ නෑ. අපිට පුළුවන් මේ මහා චත්තාරික සූත්‍රයේ තියෙනවා මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මෙන්න මේකයි, සම්මාදිට්ඨිය කියන්නේ මෙන්න මේකයි කියලා පහල් මේ දේශනාවට පැහැදිලි කරලා. ඒ අනුව හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ බොරු මත වැඩක් නැහැ. භාවනා කරා වුණත් මේකේ වෙනස් වෙන්නේ අර දික්ටිගත අදහස අනුවයි. දික්ටි කියන්නේ අමුතු දෙයක් නෙමෙයි, දැක්ම. මතවාදී. ඒකත් පැහැදිලි වෙයි. එතකොට මිත්‍යා දෘෂ්ටියත් මිත්‍යා දෘෂ්ටිය මෙතන පැහැදිලි කරනවා පූර්වාංගම වෙනවා රංගාටට. මිත්‍යා දෘෂ්ටිය සංකප්ප වලට පූර්වාංගම වෙලා තමයි මිත්‍යා සංකල්පනා බිහි වෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය වාචා වලට පූර්වාංගම වෙලා පෙරට වෙලා තමයි මිච්ඡා වාචා එන්නේ. ඒ කියන්නේ බොරු කියන්නේ, කේලම් කියන්නේ, මිනිසෙක් නම් පරුස වචන කියන වෙලාවේ තියෙන දික්තිය මිත්‍යා දෘෂ්ටියයි. සම්පප්පලාව කියන වෙලාවේ තියෙන දික්තිය, දැන් වාකය අටසිල් අරගෙන සම්පප්පලාව කියනවා. ඒ වුණාට එතන දික්තිය බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඇයි? සම්පප්පලාපය කියන්නේ අකුසලයක්. අවිච්ඡා දෝමනස්ස කියන සංකල්පනා දෙකම අතරඳවවෙන එක. ඒක ඇති කරන දික්තිය මිත්‍යා දෘෂ්ටියයි. ඒක හින්දා තමයි සම්පප්පලාපේ වාචික අකුසලයේ. එහෙම නැතුව මේක බෞද්ධයෙක් කරාද, අබෞද්ධයෙක් කරාද, ගෑනු කෙනෙක් කරාද, පිරිමි කෙනෙක් කරාද, ඉංග්‍රීසියෙන් කරාද, සිංහලෙන් කරාද, මේවා අදාළ මෙතන නෑ. මෙතෙන්ට භාෂාව අදාළත් නෑ. වික්කියයි අදාළ. ඒකින්ද මේක තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගන්න නැතුව ඉස්සරහට යන්න බෑ. මේ ආරියෂ්ටාංග මාර්ගයේ බොරුවට Tamante හිතන විදිහට වෙදෙන්නේ නෑ නැත්නම්. හැබැයි කමඨහණෙන් වඩන්න පුළුවන්. ඒ වුණත් මතේ වැරදි නම් වෙදෙන්න විදිහක් නෑ. වැරදි ධර්ම අර්ථකථනෙහිඳ වැරදි දික්ටි ගොඩ නැගෙනකොට කමඨහණෙන් වුණත් ඒක වෙදෙන්න ලේසි වෙන්නේ. දැන් ඔය විදිහට බලුවා මිත්‍යා දෘෂ්ටියේ තියෙනවා අර අට ආකාරයක්. දැන් උදාහරණ දෙන්නවා මේ අංගාට හැදුනොත්. දැන් අංගාට දික්ටි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, ආයාම, සති, සමාධි. මේ අංගාට අරමුණක, ඇහැට පේන අරමුණක හටගන්නේ ಗುಣ අටක් කියලා මම ඉස්සෙල්ලා පැහැදිලි කරලා තිබුණා. මේකේ තව තියෙනවා මේ ඒ දික්ටි කියන අංගය ඇති වුණොත් ඒක හරහා තව බලපෑම් කරනෝනේ අංග හතකට. සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, ආයාම, සති, සමාධි කියන අංග හතටම මේ බලපෑම් කිරීම තුළ අපිට මිත්‍යා දෘෂ්ටියේ බලපෑමට ලක් වුණාත්, සම්මාදිට්ඨියේ බලපෑමට ලක් වුණාත් අමතර ප්‍රතිඵල දෙකක් ලැබෙනවා. ඒ කියන්නේ මේ අංගාට පහළ වුණොත් පහළ වෙනෝනේ අරමුණක් එනකොට අපිට. දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති කියන සති සමාධි කියන අංගාටම පහළ වෙනවා. ඇහැට රූපයක් පේනකොට, කනට සද්දයක් ඇහෙනකොටම ඇහුණා කියනකොට මේක ඉවරයි විලා. එතන තියෙනවා මේ අංගාට. මේ අංගාට පහළ වුණොත් ඇති වෙන ප්‍රතිඵල දෙකක් තියෙනවා. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ ප්‍රතිඵල දෙක. ඒක එතකොට අංග 8ට එකතු කරනවා මේ දෙක. 9 වෙනි අංගය විදිහට එකක් එකතු කරනවා. 10 වෙනි අංගය ඊගාව අංගය වෙනවා. නමුත් අංග 8යි තියෙන්නේ මේ ප්‍රතිඵල දෙක තමයි 9 වෙනි අංග, 10 වෙනි අංග විදිහට ධර්මයේ පැහැදිලි කරන්නේ. මේ ප්‍රතිඵල දෙක තමයි විමුක්ති. ඔන්න පළවෙනි ප්‍රතිඵලය. විමුක්තියක් එනවා නම් ඔන්න ඊගාවට විමුක්තිය පිළිවන්. දැන් දික්තියකින් තිය බිහි කරන්නේ ඥානිය. දැන් දික්තිය තුළ තමයි ඥානය කියන එක අන්තර්ගත. ඥානය කියන්නේ අවබෝධයෙන් ලැබුණු ඉතුරුව. දැන්
යමක් අවබෝධ වෙලා ඉතුරු වෙන දේ ඥානෙයි. දැන් ඒ කියන්නේ ඉගෙනගත්ත දේ ඥානෙ නෙමෙයි මේ. අවබෝධය කියන එකෙන් ලැබිච්ච ඉතුරුව ඥානෙ. හැබැයි මේ ඥානිය මිත්‍යා දෘෂ්ටියෙන් ඇති කරන ඥානෙ මිත්‍යා ඥාන. සම්මා දිට්ඨියෙන් ඇති කරන ඥානෙ සම්මා ඥාන. දැන් ඥාන දෙකක් එනවා එහෙනම්. ඒ මිත්‍යා දෘෂ්ටියේ ඇති වෙලා අංගාට ඇති වුණාමත් යමක් අවබෝධ වුණාද ඒ අවබෝධයෙන් ඇති වෙන ඥානය මිත්‍යා ඥාන වෙනවා. එතකොට 10 වෙනි අංගයේ විදිහට ඥාන කියන නම ඉදලා තියෙනවා. ඥාන කියන්නේ තව ටිකක් පැහැදිලි කරගත්තොත් මෙන්න මේ වගේ එකක්. දැන් දැන් ළමයින්ට අපි වැඩිහිටි උගන්වනවා ගින්දරට පිච්චෙනවා. දැන් මේක ඥානයක් නෙමෙයි. මේක අහලා තියෙන සුතමි ඥානයක්. අහපු ඥානයක්. ඒ ළමයා දෙමව්පිය කෙරෙහි ගෞරවයෙන් ඒක පිළිපදිනවා. ගින්දරට පිච්චෙනවා කියලා ඉස්කෝලේ උගන්වනවා, ගුරුවරු උගන්වනවා, දෙමව්පිය උගන්වනවා. ඒ වුණාට එයා කවදා පිච්චිලා නැහැ. ඒ පිච්චිලා නැති හින්දා ඒක අහලා විතරක් තියෙන දැනුමක්. එයාගේ ඥානියක් නේද? ඔහොමම ගිහිල්ලා කවදා හරි එයාට යන්තමින් හෝ ගිනි දැල්ලක් ඇඟේ වැදිලා, ඇඟේ කොහේ හරි වැදිලා සැබෑවට පිච්චීමේ පිච්චීමකට මුහුණ දෙනවා. ආන්නේ පිච්චීමට මුහුණ දීපු දවසේ ඉඳලා එයාට තියෙනවා ඥානියක්. මොකද්ද? ඉන්දරට පිච්චෙනවා. මේක තමයි ඥාන. එහෙනම් මේ ඥානය කියන්නේ මොනවාරි එකක් අවබෝධ වෙලා ඒ අවබෝධයේ ප්‍රත්‍යක්ෂයෙන් ඉතුරු වෙන දේ. දැන් ඒක තමයි ඥානය කියන්නේ. එහෙම නැතුව මේ ඉගෙනගත්ත දේකට ඥානය කියලා ධර්මයේ එහෙම පැහැදිලි කරන්නේ නැහැ. හැබැයි මේ ඥාන කතා වල තියෙනවා දෙබිඩි ස්වරූපයක්. පළක් ඥාන අපිට ලැබෙන්නේ මිත්‍යා දෘෂ්ටි. පළක් ඥාන ලැබෙන්නේ සම්මා දිට්ඨිය. එතකොට ඥානයක් ලැබෙන්න පෙර ලැබෙනවා විමුක්තිය. දැන් අටවෙනි අංගය සමාධිනේ. සමාධි ළඟට තියෙන නවවෙනි අංගය විමුක්ති. දහවෙනි අංගය තමයි විමුක්ති ඥාන. දැන් බලමු එහෙනම් අංග පිළිවෙලට. දැන් මේ එතන මේ චත්තාරීසික 40ක් වෙන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්නත් එපා ඉස්සෙල්ලා. මේ ආරියෂ්ටාංග මාර්ගයේ අංග ටික 40ක් වෙන්නේ කොහොමද? සම්මාදිට්ඨිය 20 ආකාරයක් වෙන්නේ කොහොමද? සම්මාදිට්ඨියේ බලපෑම 40 ආකාරයක් වෙන්නේ කොහොමද? ඒවා ටික දැනගෙන ඉන්න ඕනේ මේ සූත්‍රයේ ඉගෙන ගන්න කලින්. නැහැනම් මේවා ගැන දන්නේ නැතුව අර පොතෙන් පාඩම් කරපු අංග ටික දන්නවා. සම්මාදිට්ඨිය කියන්නේ මේ පරපුරෙන් ආපු එකක් කියලා, උපැන්න තාතිකින් ආපු අපිට ආව එකක් කියලා හිතාගෙන ඉන්නේ බෞද්ධයෙකුට. කවදාවත් බුදුහාමුදුරන්ගේ ධර්මයේ අවබෝධ කරගන්න හෝ තේරුම් ගන්න හැකියාවක් ලැබෙන්නේ විදිහක් නැහැ. දැන් බලමු අපි ඒ අංග පිළිවෙලට අරන්. දැන් මිත්‍යා දෘෂ්ටිය තිබුණක් කමන්නේ, සම්මා දිට්ඨිය තිබුණක් කමන්නේ. මේ අංග අට ගත්තොත් දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි. ওই ටිකනේ අපි දන්නේ ටික. දැන් මම අලුතෙන් ඉගෙන ගන්න ඕනේ දෙකක් තියෙනවානේ. සමාධි ළඟට එනවා විමුක්ති. විමුක්ති ළඟට එනවා විමුක්ති ඥාන. විමුක්තිය කියන්නේ මේ ඒ මොහොතේ ඇති වෙන නිවනක් ගැන. විමුක්තිය දුක නැති තැන. දැන් බලන්න මිත්‍යා දෘෂ්ටියෙන් කරන කායික අකුසලයක් ගමු අපි. එතකොට මේ කායික අකුසලිය කරන වෙලාවේදී, කරන මොහොතේදී ඔය අංග 10ම තියෙනවා ඒ කරන මනුස්සයාට. මොනවද අංග? අංග 10. මිත්‍යා දෘෂ්ටිය, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි, මිත්‍යා විමුක්ති, මිත්‍යා විමුක්ති ඥාන. දැන් නිකන් හිතන්නකො, මෙහෙම සත්තු මරණ මිනිසෙක් ඉන්නවා. දඩයන් කරන මිනිසෙක් ඉන්නවා. දැන් එයාට විමුක්තිය නැත්නම් සතුට
තමන් බලාපොරොත්තු වෙන විමුක්තිය තියෙන්නේ සතෙක් මැරුණම නෙවෙයිද? මරාගත්තොත් නේද ඉන්නේ ඒ සතුට. එහෙනම් ඒ සතා මරන්නත් එයාට උදව් වුණේ මොනවද? මේ අංග 8යි. මොනවද? දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්තා, ආජීව, ආයම, සති, සමාධි. හැබැයි එතන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටියයි. ඒ සතා මරා ගන්නකොට සත්තු මරණ මැරුවාට මරණ මිනිහෙකුට සතේ මරා ගත්තොත් සතුටක් ඇති වෙනවා. ඒක යාගේ විමුක්තිය. හැබැයි ඒ විමුක්තිය මිත්‍යා විමුක්තිය. එයා ඒ වගේ මේ සතා මරන්ඩ එයාට විමුක්ති ඥානයක් තියෙනවා. සත්තු මරණ විදිය අනික් අය හොඳට වැඩිය ප්‍රායෝගිකව දන්නවා. දැන් අපි දන්නවා සතෙකුට වෙඩි තිබ්බම මැරෙනවා. නමුත් ඒක ශ්‍රුතමේ ඥානයක්. මොකද ශ්‍රුතමේ ඥානයක් කියන්නේ? ශ්‍රුතමේ ඥානයක් නොවේ නම් හිතාමතා චේතනාපූර්වකව වෙඩි තියලා සතෙන් මරපු කෙනෙක් ඉන්නම ඕනේ. නැත්නම් අර ඒ කියන ඥානෙ ලැබෙන්න බෑ. දැන් එහෙමනම් දැන් හොරකම් කරන මිනිහේ ඇයි හොරකම් කරන්නේ? හොරකම් කිරීමෙන් සතුටක් ලබනවා, විමුක්තියක් ලබනවා. ඒක තමයි මේ නවවෙනි අංගයේ විමුක්තිය. ඒ විමුක්තියෙන් එහෙම විමුක්තියක් ගන්නකොට හොරකම් කරලා පුරුද්දෙන් ලැබෙනවා ඥානයක් පහළ වෙනවා. ඒක විමුක්ති ඥාන. හැබැයි ඒ විමුක්තියත් මිත්‍යා විමුක්ති, ඒ ඥානයත් මිත්‍යා ඥාන. මිත්‍යා විමුක්ති ඥාන කියලා ධර්මයේ හඳුන්වනවා. දැන් තේරුණාද මේ අපිට මේ චත්තා මහා චත්තාරීසික සූත්‍රයේ පැහැදිලි කරගන්න පෙර හඳුන්වලා දෙන ටික මේ මෙතන අංග 8ක් ගැන අපි කතා කරාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඒකට දෙකක් ප්‍රතිඵල විදිහට එකතු වෙනවා. නවවෙනි අංගය විමුක්ති, දහවෙනි අංගය විමුක්ති ඥාන. ඔන්න ඒක විදිහ. ඊළඟට දැන් අපිට මේ සම්මා දිට්ඨිය බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. සම්මා දිට්ඨිය මේ සූත්‍රයේ දෙආකාරයි කියලා. සම්මා දිට්ඨිය එකම නෙමෙයි. දැන් සම්මා දිට්ඨිය දෙආකාරයි. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්වනවා එක සම්මා දිට්ඨියක් තියෙනවා. අපි වචනෙන් කියනවා කම්මසකට සම්මා දිට්ඨිය. නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය. ඕක තමයි ආලාර කාලාම ළඟ කියන සම්මා දිට්ඨිය. මේක ලෞකිකයි. ලෞකිකයි කියන්නේ මේ සම්මා දිට්ඨියෙන් හැදෙනවා දෙයක්. ඒ සම්මා ලෞකික සම්මා දිට්ඨියෙන් විමුක්තියක් ලැබෙනවා. ඒ විමුක්තියට සාපේක්ෂව ලැබෙනවා විමුක්ති ඥානයකුත්. දැන් ආලාර කාලාමට ඔය ලෞකික සම්මා දිට්ඨියෙන් ඇතිවෙච්ච විමුක්තිය තමයි රූපාවචර ධ්‍යාන. නිකන් නෙවෙයි. ධ්‍යානෙට එයා පුරුදු කරලා ගෝලයන්ට පුහුණු කිරීමේ වැඩි උනේ මොකද්ද එයාට? විමුක්ති ඥානෙ. හැබැයි ලෞකික සම්මා දිට්ඨියේ විමුක්ති ඥානෙ. උද්දකාරාම පුත්‍රටත් වැඩුණේ ඕක තමයි. දැන් ඊට වැඩිය පහළ මට්ටමේ සාමාන්‍ය අයට වැඩිනවා. දැන් Hindu සාමාන්‍ය ශ්‍රාවකේ අනුගාමිකයෙක් ගත්තා. ඒගොල්ලන්ගේ දෙවියන්ට පූජා පැවැත්වීම කරන්නේ ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන් යුක්තව කරන හින්දා ඒ දෙවිය කෙරෙහි. එතනත් තියෙන්නේ දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නෙවෙයි, කම්මසගත සම්මා දිට්ඨිය, ලෞකික සම්මා දිට්ඨිය. එයාගේ විමුක්තියක් තියෙනවා. විමුක්තිය තමයි පූජාව පවත්වනකොට ලැබෙන්නේ. එතන විමුක්ති ඥානයක් තියෙනවා. විමුජාව පවත්වන විදිය දන්නවා. අදත් දන්නවා, හෙටත් දන්නවා. ඉතින් දිගින් දිගටම කරනවා. දැන් බෞද්ධ ශ්‍රාවකයෙක් ගත්තොත් බෝධි පූජාවක් පැවැත්වීම තුළ විමුක්තියක් තියෙනවා පවත්වන පුද්ගලයාට. ඒකන් ලබා දුන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය නෙමෙයි, ලෞකික සම්මාදිට්ඨිය. එයාට කාලයක් මේක කෙරෙන්න කෙරෙන්න දැන් ඒ පූජා බෝධි පූජාව පවත්වන ඥාන තියෙනවා, දැනුමක් තියෙනවා, අවබෝධයක් තියෙනවා. ඒක හින්දා නිසියාකාරව කරනවා. ආධුනිකයෙක් දැන් පොඩි ළමයෙකුට එහෙම බෑ එහෙම කරන්න.
බෝධි පූජාවත් පූජාව පවත්වන්න ඥානෙ නෑ. කාලයක් පුරුදු වෙනකොට ඥානෙ පහළ වෙනවා. ඥානෙ කියන්නේ එහෙම එකක්. එතකොට දැන් මෙහෙම මෙහෙම මේ කුසල ක්‍රියා දානෙ වෙන්න පුළුවන්, සීල් රැකෙන්න වෙන්න පුළුවන්. දැන් දානෙන්, සීලෙන්, ආමිෂ පින්කම් හැම එකකින්ම වගේ මේ සිදු කරන දිට්ඨිය මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි, අම්මස කතා සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියයි. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නන නිවන අන්තර්ගත දිට්ඨිය කියලා. ඒ ගැන පැහැදිලිව දේශනා කරන එක සූත්‍රයක් තමයි අපි මේ ඉදිරියේදී සාකච්ඡා කරන්න යන්නේ. ඒ මේ දේශනාවේදී පැහැදිලිව පෙන්නනවා බුදුහාමුදුරුවෝ සම්මාදිට්ඨිය දෙයාකාරයි. මිත්‍යා දෘෂ්ටිය දෙයාකාර නෑ, එකාකාරයි. එහෙනම් එකාකාර නම් මිත්‍යා දෘෂ්ටියෙන් ඇතිවෙන විමුක්තියත් එකාකාරයි. මිත්‍යා දෘෂ්ටියෙන් ඇතිවෙන ඥානයත් විමුක්ති ඥානයත් එකාකාරයි. නමුත් සම්මාදිට්ඨිය දෙයාකාරයි. ඒ සම්මාදිට්ඨිය දෙයාකාර දෙකට බෙදෙන්නේ මෙහෙමයි. උදාහරණ පෙන්නනවා මේ ලෝකෝත්තර සම්මාදිට්ඨියක් තියෙනවා, ලෞකික සම්මාදිට්ඨියක් තියෙනවා. තව මේකට වචන භාවිතා කරනවා සූත්‍රයේ අපි කතා කරනකොට ඔයගොල්ලන්ට දැන් ලබා ගන්නත් පුළුවන්, ඒක කියවලත් ඉගෙන ගන්න පුළුවන් වෙයි. මේ මට විශේෂ වචන බුදුහාමුදුරුවෝ භාවිතා කරනවා ආශ්‍රවා පුන්න භාගිය. ඉතින් ආශ්‍රව සහිත සම්මාදිට්ඨියක් හා ආශ්‍රව රහිත නැති ආශ්‍රව නැති සම්මාදිට්ඨියක් කියන පෙන්නනවා මෙතන. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියේ ආශ්‍රව තියෙනවා. සංසාරගත ආශ්‍රව, සංසාරයට බැඳුම් තියෙනවා. සංසාරයේ සංගවිච්චි සංසාරයේ උපදෝන දේවල් ඒ මනස් තුළ අර අකුසල් මුල් වල අන්තර්ගත වෙනවා. ආශ්‍රව කියන්නේ ඒවයි. මේ ලෞකික සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියේ ආශ්‍රව නැහැ. අනාශ්‍රවයි. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය හැමෝටම දැන් නැහැ. ආමිෂ පින්කම් කරන සම්මාදිට්ඨිය ලෞකික සම්මාදිට්ඨියක්මයි. ඒ කියන්නේ කොච්චර ආමිෂ පින්කම් කරත් කවුරු හරි ඒකෙන් දියුණු වෙන්නේ යාට ලෞකික සම්මාදිට්ඨියයි. ඒකෙන් දියුණු වෙන්නේ ලැබෙන ඵල ලෞකික වශයෙන් ලැබෙන විමුක්තියයි. එයාගේ ඥානය ලෞකික වශයෙන් ලැබෙන විමුක්ති ඥානයමයි ලෝකෝත්තර නිමි. එහෙනම් ආමිෂ පින්කම් කර පමණින් ලැබෙන්නේ ලෞකික විමුක්තියක්. ඒකෙන් තමන්ට දැනෙන තමන්ට අවබෝධයට එන ඥානය ලෞකික විමුක්ති ඥානය. ඒ වගේම සීල් රැකලා ලැබෙන්නේත් එහෙම එකක්. සමත භාවනාව කරලා කොච්චර දියුණු වුණත් නීව පංච නීවරණයට පෙරපත් වෙලා හුඟක් දියුණු වුණත් ලැබෙන්නේ ලෞකික සම්මාදිට්ඨියයි. එහෙනම් ඒකින් ලැබෙන විමුක්තිය ලෞකික වශයෙන් ලැබෙන විමුක්තියයි. ඒකින් ලැබෙන ඥානය ලෞකික විමුක්ති ඥානයයි. ඔන්න ඔය තමයි. එතකොට ලෞකික වශයෙන් ඉහළම විමුක්ති ඥාන තිබිච්චි දෙන්නෙක් තමයි ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර. ඒ වගේම දැන් පන්සිල් රැකගෙන සිල් රැකගෙන ඉන්න මිනිස්සුය ගත්තොත් ඒගොල්ලන් දුස්සීල මිනිසුන්ට වැඩිය විමුක්ති ඥාන තියෙනවා ලෞකික වශයෙන්. හැබැයි ලෝකෝත්තර නෑ. ලෝකෝත්තර විමුක්ති ඥාන ලැබෙන්න නම් ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලබා ගන්න ඕනේ. එහෙනම් දැන් බලන්න මෙතන සම්මාදිට්ඨිය දෙයාකාර නම් දෙකට බෙදෙනවා නම් ඒකේ ලෞකික සම්මාදිට්ඨිය එකක්. ඒකේ ගුණ ටික අපි ඊගා දේශනාවේදී පැහැදිලි කරගමු පිළිවෙලට බුද්ධ දේශනාව අනුව. එතකොට ලෞකික සම්මාදිට්ඨිය එක දෙයක් වෙනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨිය තව දෙයක් වෙනවා. එතකොට දෙකයි. දැන් අර ඉස්සෙල්ලා මං අංග 8යි ප්‍රතිඵල දෙකකුත් එක 10ක් කිව්වනේ. මොනවද ඒ 10 එන්නේ? දිට්ඨි, සංකප්ප, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි, විමුක්ති, විමුක්ති ඥාන. ඔන්න 10. දැන් ලෞකික සම්මාදිට්ඨිය තුලින් ওই 10ම ලැබෙනවා. එතකොට සම්මාදිට්ඨියේ ස්වરૂප
දහයයි. ලෝකෝත්තර සම්මාදිට්ඨියන ඔය 10ම ලැබෙනවා. එතකොට ලෝකෝත්තර සම්මාදිට්ඨිය යටතේ ඔය අංග 10 පෙරට වෙන හින්දා එතනින් 10යි 20 ආකාරයයි. දැන් ඒක ඔන්න 20 ආකාරයෙන් එන්නේ මේ විදියටයි. ලෞකික සම්මාදිට්ඨියෙන් දස ආකාරයයි ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් දස ආකාරයයි මේ අංග 10. එතකොට 20 ආකාරයයි. දැන් සම්මාදිට්ඨියෙන් පහළ වෙන්නේ ඥානෙ. ඥානෙ කියන්නේ ප්‍රඥාව. ඥානෙ ප්‍රඥාව තුල ඥානෙ තියෙනවා. ප්‍රඥාව. ප්‍රඥා කියන්නේ දැන් චක්කුන් උදපාදි ආලෝකෝ උදපාදි මෙන්න මේ විදිහට නේද අර පස්වග මහණුන් වහන්සේලාගෙන් කොණ්ණඤ්ඤ තාපතයා සෝවාන් වුණා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. මේ සම්මාදිට්ඨිය ලැබුවා මෙයා. මේ ලැබුවේ එයා ලැබුවේ එතකොට මොකද්ද? ලෝකෝත්තර සම්මාදිට්ඨිය. චක්කුන් උදපාදි ආලෝකෝ උදපාදි විද්‍යාව උදපාදි ප්‍රඥා උදපාදි මේ වචන ඔක්කොම මොනවද? සමාන පද හුඟාවක් දේශනා කරනවා. හේතුව මොකද? මේවා කවුරුවත් මෙච්චර කල් මේ සංසාරේ දැනගෙන හිටපු ඒවා නෙමෙයි. මොකද මේ සම්මාදිට්ඨිය ඒ සම්මා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලැබිකි විමුක්තිය වෙන ශාසනයක හෝ වෙන මහාන බමුණ හෝ ආගමික නායකයෙක් දන්නේ නැති. දැන් ප්‍රඥා ආලෝකය කියනවා. දැන් මේ විද්‍ය සම්මාදිට්ඨියෙන් ප්‍රඥා ආලෝකය එනවා. ආලෝකය වුණාම දැන් පහනක් පත්තු කරනවා අපි. අපි දකින්නේ පහනේ එක පැත්තයි. පහනේ කරන කෘත්‍ය එකක් විදිහට අපි දකින්නේ. ඒ කෘත්‍යය තමයි අඳුරු තැනක පහනක් පත්තු කරොත් පහනින් එළිය ලැබෙනවා. පහන් දැල්ලෙන් එළිය ලැබෙනවා. ආලෝකමත් වෙනවා. කාමරය නම් කාමරේ. ගෙදර නම් ගෙදර. ඒ ප්‍රදේශයේ ආලෝකමත් වෙනවා. දැන් බුදුහාමුදුරුවන්ගේ දේශනා ඒ හැම පැත්තකටම හැම දෙයකටම බුද්ධ ඥානයේ විහිදෝල කරන දේශනා තියෙනවා. අපි නොදන්නවට පහනක් පත්තු කරත් කෘත්‍යම් දෙකක් වෙනවා. අපි දන්නේ එක කෘත්‍යයයි. එකක් තමයි ආලෝකය ආලෝක වෙනවා එළිය වැටෙනවා කියන කෘත්‍ය අපි දන්නවා. පහනෙන් එළිය වැටෙනවා. ඒ වුණාට එළිය වැටීම තුළ සැඟවෙච්ච තව කෘත්‍යයක් තියෙනවා. අඳුර පහ වෙනවා. කොහේද එළිය වැටෙන ආලෝකයේ තියෙන්නේ එතන අඳුරත් පුරන් වෙනවා. එහෙනම් එළිය වැටීම කියන කෘත්‍යයයි අඳුර තුරන් වීම කියන කෘත්‍යයයි දෙකක් එතන තියෙනවා. එහෙනම් මේ සම්මාදිට්ඨිය තුලත් ඒක ලෞකික සම්මාදිට්ඨිය තුලත් මේක අන්තර්ගතයි. ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුලත් මේ ගුණ දෙක අන්තර්ගතයි. සම්මාදිට්ඨියෙන් ප්‍රඥා ආලෝකය ලැබෙනවා වගේම මෝහ අන්ධකාරය දුරු වෙනවා. එතකොට කෘත්‍යම් දෙකක් වෙනවා. එහෙනම් අර ඉස්සෙල්ලා පැහැදිලි කරපු ලෞකික සම්මාදිට්ඨියේ 10 ආකාරයයි ලෝකෝත්තර සම්මාදිට්ඨියේ 10 ආකාරයයි ගත්තාම 20 ආකාරයයි. මේ 20 ආකාරයේ ප්‍රඥාව දියුණු වෙනවා වගේම මෝහය ඉවත් වෙනවා කියන කෘත්‍ය දෙක ගත්තොත් 40 ආකාරයයි. මෙන්න මෙහෙම තමයි මේ චත්තාරීක මහා සූත්‍රය දේශනා කරන්නේ. මේ සම්මාදිට්ඨියේ කෘත්‍යයන් 40ක් තියෙනවා. ආකාර 20ක් තියෙනවා. දැන් ඒ ටික පැහැදිලි කරගන්න මේවා ඉගෙන ගත්ත කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. මම හැමදාම මතක් කරනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය ලැබෙන ක්‍රමයන් නෙමෙයි ඉගෙන ගන්නේ. ලැබෙන ඒකායන ක්‍රමයේ දේශනා කරලා තියෙන ලැබෙන ඒකායන ක්‍රමයේ සතර අතිපට්ඨානිය වැඩිම. දැන් මේ පින්වතුන් නම් ඔය කරන පුහුණු කරන භාවනා වැඩිමෙන් තමයි ඒ දෙයට ළඟා වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් අර තමන්ගේ විවිධ බොරු මත කියන හින්දා ධර්මයේ පිළිබඳ විකෘති අදහස් ඒ කෙනාගේ ඉගෙනගෙන හෝ තමන් දරාගෙන හෝ තමන් අලුතින් හදලා හෝ තියෙන හින්දා බුදුහාමරංගේ ධර්මයේ ඉගෙන ගැනීම වැදගත් වෙනවා. අපි මේ අද දවසේ මේ මහා චත්තාරීක සූත්‍රයේ පිළිබඳ හැඳින්වීමක් කරේ ඊගාව දේශනාවේ ඉඳලා මේ බුදුහාමුදුරු දේශනා කරපු ධර්ම පාඩත් එක්කම අනුපිළිවෙලට මේවා විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද දවසේ මේ දේශනාව අවසන් කරනවා. වෙනද වගේම අර භාවනා සම්බන්ධව මොන හරි විශේෂ ගැටලුවක් තියෙනවා නම් ඒවා ඉදිරිපත් කරන්න කියලා අපි
මේලාවේ ඉල්ලා හිටනවා, ටික වේලාවක් ඒ සඳහා ගත කරන්න බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි.